කොහොමද ඔයාලට මයි මිතුරේ සීක්‍රට් YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට පුංචි දුවෙක්ට ලේසියෙන්ම කොහොමද ගවුමක් මහගන්නේ කියලා කියලා දෙනවා අපි බලමු මේ සඳහා අවශ්‍ය මිම මොනවද කියලා මේ සඳහා අවශ්‍ය මිමි තමයි උරහිස පපුව වට අවශ්‍ය ඉනොස In a water, labaga tini sitter, avasha gaum muse, api balamu, me labaga the mimi, kohoma the ganan ekaragani kiela. Urahisa, bedima deka, ekatukirima angal bagaya. In a dakwa usapi lakunukarana kota, api ekata angala kekatukarana, mehumwasi, urahisata bagaya, inata bagaya. පපුව වට මිශ්ම අපි හතරට බෙදලා ඒකට අඟල් එකහමාරක් මැහුම් වාසි එකතු කරනවා ඉන වට මිම්මත් හතරට බෙදලා ඒකටත් මැහුම් වාසි අඟල් එකහමාරක් එකතු කරනවා ගවුම උස ලකුණු කරනකොට අපි අඟලක මැහුම් වාසි තියා ගන්නවා මේ විදිහට තමයි අපි මිමි ගණනය කරගන්නේ අපි බලමු මේක රෙද්ද කොහොමද ඇඳලා කපා ගන්න කියලා මං අද ඔයාලට පැහැදිලි වෙන්න කඩදාසියක තමයි කපලා පෙන්නන්නේ ඔයාලට මේ වගේ රෙදි කොටස් දෙකක් ඕන වෙනවා අපි මේ විදිහට රෙදි කොටස් දෙක එකමත් එක තියලා දෙකට නවා ගන්නවා දෙකට නමා ගත්තාම ඔයාලට තමන්ගේ පැත්තට නැම්මෙනවා අනිත් පැත්තට වාටි හතරක් එනවා තමන්ගේ පැත්තට නැම්ම තියාගෙන එලා ගන්න රෙද්ද එතකොට ඔයාලට මිමි ලකුණු කරන්න පහසුයි දෙකට මේ විදිහ නමා ගත්තට පස්සේ ඔයාලට මේ පැත්තට අඟල් 10කුත් අනිත් පැත්තට අඟල් 10කුත් වගේ තමයි හිටින්නේ මගේ නම් අඟල් භාගයක් විතර අඩුයි අඟල් 10ට 10 10 කොටුවක් වගේ තමයි හිටින්නේ අපි බලමු දැන් අපි මේකේ කොහොමද අපේ બ્લોක් එක ඇඳගන්නේ කියලා අපි මුලින්ම රෙද්ද ඇදලා මේ විදිහට රේඛාවක් ඇඳගන්නවා ඒකේ තමයි අපි උරහිස මිම්ම ගණනය කිරීමෙන් ලැබුණු පිළිතුර ලකුණු කරන්නේ මට ලැබුණු පිළිතුර තමයි හතරහමාර මම ඒක මේ විදිහට ඒ රේඛාවේ ලකුණු කරනවා අපි රැගල් උස විදිහටත් ඒ මිම්මම තමයි පහළට ලකුණු කරන්නේ මම මේ විදිහට රැගල් උසත් පහළට ලකුණු කරලා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා මේක තමයි එතකොට අපේ පපු රේඛාව වෙන්නේ අපි මේ රේඛාවේ තමයි පපුව වට මිම්ම ලකුණු කරන්නේ ඊළඟට අපි උරහිස රේඛාව හා පපුව රේඛාව දක්වා ලම්බක රේඛාවක් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා කිහිලි කට නිර්මාණය කර ගැනීම සඳහා ඊළඟට මම පපුව වට ගණනය කිරීමෙන් ලැබුණු පිළිතුර මේ පපුව රේඛාවේ ලකුණු කරනවා මට ලැබුණේ පහමාර මං එඟට අඟල් එකහමාරක් එකතු කළා අඟල් 7ක් මෙන්න මේ විදිහට ලකුණු කරනවා පපුව රේඛාවේ අපි මෙන්න මේ රේඛා විඳලා අප පපු මිම්ම ලකුණු කරපු තැන්ට මෙන්න මේ විදිහට කිහිලි කට හැඩය ඇඳ ගන්නවා ඊළඟට අපි උරහිසේ සිට අඟල් 3 කාලක් පාත් කරලා උරහිස් හැඩය ඇඳ ගන්නවා කර නිර්මාණය කර ගැනීම සඳහා කර පළල විදිහට අඟල් 2කුත් කර ගැඹුරු විදිහට අඟල් 2හමාරකුත් ලකුණු කරලා අපි කර හැඩය ඇඳ ගන්නවා ඊළඟට අපි ලකුණු කරන්නේ ඉන දක්වා උස ඔයාලා ඉන දක්වා උස ගණනය කරගත්තේ ලබාගත් මිම්මට අඟලක් එකතු කළ මැහුම් වාසි මෙන්න මෙතන ඉඳලා අපි ඉන දක්වා උස ගණනය කිරීමෙන් ලැබුණු පිළිතුර ලකුණු කරනවා මට ඉන උසාවේ 8යි මං එකට අඟලක් මැහුම් වාසි එකතු කළා මෙන්න මේ විදිහට 9ක් ලකුණු කරනවා ඉන උස ඒ ලකුණු කරගත් තැනින් අපි තිරස් රේඛාවක් අඳිනවා ඉන මිම්ම ලකුණු කිරීම සඳහා දැන් අපි ඇඳගත් රේඛාවේ ඉන මිම්ම ගණනය කිරීමෙන් ලැබුණු පිළිතුර ලකුණු කරනවා මම අද මහන්නේ ඉන 21ක ළමයෙක්ට ඉතින් මම ඒ ඉන 21 හතරට බෙදුවාම මට 5යි කාලක් ලැබුණා මම එකට තව අඟල් එකහමාරක් එකතු කරාම ලැබුණේ 6යි 3 කාල මම ඒ 6යි 3 කාල මෙන්න මේ විදිහට ඉන රේඛාවේ ලකුණු කරනවා ළඟට අපි පපු මිම්ම හා ඉන මිම්ම ලකුණු කරගත් ලක්ෂ දෙක හරහා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. අපි දැන් මේක ඇඳගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේක කපා ගන්න කියලා.
කපා ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ කොටස් දෙකක් ලැබෙනවා. මේ ගවුම් ඉදිරිපස පළුව හා පිටිපස පළුව දෙකම අපි එකට තමයි කපාගෙන තියෙන්නේ. අපි පිටිපස පළුවේ කරට විවරයක් මහ ගන්නවා. ඒක හින්දා මම මේ විදිහට පළුව දෙකට නවලා අඟල් තුනක් කරේ සිට පහළට ලකුණු කරලා කපා ගන්නවා විවරය සඳහා. අපි දැන් ගවුමේ උඩ කොටස කපාගෙන ඉවරයි. අපි බලමු කොහොමද සාය කොටස කපා ගන්න කියලා. සාය කොටස කපා ගන්න විදිහත් මම ඔයාලට කඩදාසියක් ආධාරයෙන්ම කියලා දෙන්නම්. මොකද එතකොට ඔයාලට ඒක හොඳට පැහැදිලි වෙනවා. මේ විදිහට කොටස් දෙකක් අපිට ඕන වෙනවා. එක පැත්තක දිග, අනිත් පැත්තේ උස තමයි අපි ලකුණු කරන්නේ. අපි මේ දිග පැත්ත තමයි ඉන්නට රැලි කරලා අල්ලගන්නේ. මම අද දිග 33ක් අරන් තියෙනවා. ඔයාලට මේක වැඩිපුර ගන්නත් පුළුවන්, රෙදි මදිනා 33ට අඩුවෙන් ගන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි වුණොත් රැලි වැඩි, අඩු වුණොත් රැලි අඩු වෙනවා ඉන්නට. අපි උස ලකුණු කරනකොට ගවුමේ උසට අඟලක් එකතු කරලා තමයි උස ලකුණු කරන්නේ. ගවුමේ උස 11යි. මම ඒ හින්දා අඟල් 12ක් උසට අරන් තියෙනවා මේ රෙදි කොටස් දෙක. අපි ගවුමේ කොටස් ඔක්කොම කපාගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේක ලේසියෙන්ම මහගන්නේ කියලා. ඔයාලට පේන විදිහට මම ඉස්සරහ පළුවටයි පිටිපස්ස පළුවටයි කොටස් දෙක ගානේ කපාගෙන තියෙනවා. රෙදි වැඩිපුර තිබ්බ නිසා මම මෙහෙම කැපුවේ. ඔයාලට රෙදි මදි නම් ඔයාලට පුළුවන් මේ කර වටේ අත් වටේ පයිපින් කරගන්න. මම දැන් කොටස් දෙකක් කපාගෙන තියෙන හින්දා මම මේ දෙකම එකට තියලා එකපාර මේක ෆිනිෂ් කරගන්නවා. මේ විදිහට රෙද්දේ හොඳ පිට තියලා මං කර වටේ කිහිලි කට වටේ මහගන්නවා. ඔයාලට මේක මෙහෙම තියලා මහන්න අමාරු නිසා වටේට පින් කරගන්න. එතකොට ප්‍රශ්නයක් නැතුව හරිම ලේසියෙන් මහගන්න පුළුවන්. මහනකොට ඔයාලා කලින් උරහිස්සේ මෙෂර්මන්ට් එකම තමයි මෙතන ගන්න ඕනේ. මොකද නැත්තම් උරහිස් ජොයින්ට් කරනකොට උස කොට ඇති වෙනවා. ඒක නිසා මම ඒ උරහිස්සේ මෙෂර්මන්ට් එකම අනිත් උරහිස්සෙත් ලකුණු කරගෙන ඒ ගානට තමයි කිහිලි කට මහගෙන යන්නේ. මේ විදිහට මහගෙන ඉවරුණාට පස්සේ අපි කිහිලි කට වටේට වගේම කර වටේටත් පොඩි කට් මාක් දාගන්නවා. එතකොට මේක ලස්සනට අනිත් පැත්තට අපිට හරව ගන්න පුළුවන්. කට් මාක් දානකොට නූල කැපෙන්න දාගන්න එපා. පරිස්සමට කට් මාක් දාගන්න ඕන. කට් මාක් දාගෙන ඉවරුණාට පස්සේ අපි මේක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට හොඳ පිට හරවගත්තට පස්සේ මම කිහිලි කට වටේට වගේම කර වටේටත් අවුට්ලයින් ගහගෙන යනවා. අවුට්ලයින් ටික ගහගත්තට පස්සේ මම මෙන්න මේ ටිකේ මැහුමක් ගහගන්නවා. මොකද රෙද්ද හෙට මෙහෙට යන්නේ නැති වෙන්න. අපි දැන් ඉස්සරහ පළුවේ වැඩ ටික ඉවර කරලා තියෙන්නේ. අපි දැන් ඊගාවට පිටිපස්ස පළුව මහගන්න විදිහ බලමු. පිටුපස පළුව මහනකොටත් අපි ඉස්සරහ පළුව මහෝ වගේම තමයි හොඳ පිටට හොඳ පිට තියලා මහගෙන යන්න තියෙන්නේ. මෙතනදී අපි පිටිපස පළුවේ කරට කට් එකක් දාගෙන තියෙනවා. බටන් එකක් අල්ලගන්න. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. හරිම ලේසි. ඔයාලට එකපාරම මේ ඔක්කොම ෆිනිෂ් කරගන්න පුළුවන්. අපි බලමු ලේසියෙන්ම මහගන්නේ කොහොමද කියලා. ඔයාලට මේ පේන විදිහට රෙද්ද හොඳ පිටට තියලා මේ විදිහට වටේටම පින් කරගන්න. ඊට පස්සෙ ඔයාලා මේක කලින් වගේම මහගෙන යන්න. Thank you.
පස පළුවෙත් ඔයාලා උරහිස් මහනකොට ඉස්සරහ පළුවේ උරහිස් ගානටම තමයි පිටිපස පළුවේ උරහිස් හදා ගන්න ඕන. මොකද අපි මේක එකපාර කිහිලි කටයි කරයි ෆිනිෂ් කරන හින්දා උරහිසේ මොකක් හරි අන්බැලන්ස් එකක් තිබ්බොත් අපිට ෂෝල්ඩර් ටැග් කරනකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ උස කොට යනවා. ඒක නිසා ඉස්සරහ පළුවේ උරහිස් ගානටම පිටිපස පළුවේ උරහිස් හදා ගන්න. එතකොට ඔයාලට වරදින් නැතුව මේක මහ ගන්න පුළුවන්. ඉස්සරහ පළුව වගේම පිටිපස පළුවත් මහගෙන ඉවරුණාට පස්සේ අපි කිහිලි කට වටේට කර වටේට මේ වගේ කට් මාක් දාලා මේක හොඳ පිට පැත්ත හරවගෙන අවුට්ලයින් ගහ ගන්න ඕන. මම මේ විදිහට හොඳ පිට පැත්ත හරවගෙන මෙන්න මේ කරගාව මුළු දෙක ලස්සනට නියනක් ආධාරයෙන් හදා ගන්නවා. ගොඩක් හයියෙන් කරන්න නැනපා, මොකද මැහුම ඉරිලා රෙද්ද ඩැමේජ් වෙන්න බලනවා. ඒක නිසා පරිස්සමට මෙන්න මේ විදිහට අපි මුළු දෙක ලස්සනට හදා ගන්නවා. පිටිපස පළුවෙත් මේ විදිහට අවුට්ලයින් ගහගෙන වරුණාට පස්සේ අපි මෙන්න මේ ටිකට මැහුමක් ගහ ගන්නවා. එහෙට මෙහෙට යන එක වළක්ව ගන්න. අපි දැන් ගවමි ඉස්සරහ පළුවයි පිටිපස්සේ පළුවයි දෙකම මහගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේක උරහිස් ජොයින්ට් කරගන්න කියලා. දැන් මම නම් රෙදි ඩබල් කරලා හින්දා මට මේක දෙපැත්තම හොඳ පිට විදිහට ගන්න පුළුවන්. ඒත් ඔයාලා පයිපින් කරලා තියෙනවා නම් ඔයාලට වෙන්නේ රෙද්ද හොඳ පිට තියලා තමයි උරහිස් ජොයින්ට් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තියලා උරහිස් දෙක ජොයින්ට් කරගන්නවා. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි කලින්ම උරහිස් හතරම ගානට මහගෙන තියෙන්නේ. මං ඒක නිසා තමයි කිව්වේ උරහිස් මහනකොට හැම වෙලේම මැනලා ඒ ගානට මහගන්න කියලා. දැන් අපි උරහිස් ජොයින්ට් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා දැන් අපිට තියෙන්නේ මේකේ සාය කොටස රැලි කරගන්න ඉනේ ගානට. ඔයාලා ඉනේ ගානට තමයි සාය රැලි කරනකොට රැලි කරගන්න ඕන. අපි බලමු කොහොමද සාය කොටස රැලි කරගන්නේ කියලා. සාය කොටස සඳහා මම අඟල් 34ක් දිග සහ 12ක් පළල රෙදි කැබලි දෙකක් අරගෙන තියෙනවා. ඉස්සරහ පළුවට හා පිටිපස පළුවට අපි මේ අඟල් 34 තමයි එක පළුවක ඉනට රැලි කරලා අල්ල ගන්න ඕන. මෙන්න මේ විදිහට අපි බලමු කොහොමද මේක රැලි කරගන්නේ කියලා. මේ විදිහට රැලි කරගත්තට පස්සේ අපි තියලා බලනවා
රැලි වැඩි නම් හරි මදි නම් හරි ඔයාලට මෙන්න මේ විදිහට අතින් බැලන්ස් කරලා රැලි ටික හදා ගන්න පුළුවන් එනේ ගන්නට. ඊට පස්සේ අපි බලමු රැලි ටික හදාගත්තට පස්සේ මේක කොහොමද ඉනට අල්ලගන්නේ කියලා. මේ විදිහට හොඳ පිටට තියලා අපි අඟල් බාගෙට ඉන අල්ලගෙන යන්න ඕන. මේ විදිහට මම ඉනේ මැහුම ඩබල් කරගන්නවා. අපි දැන් ඉස්සරහ පළුවට සාය කොටස රැලි කරගෙන අල්ලගෙන ඉවරයි. ඔයාලා මේ විදිහටම පිටිපස්සේ පළුවේ ඉනේ ගන්නටත් සාය කොටස රැලි කරලා අල්ලගන්න. අපි දැන් මේ විදිහට සාය කොටස් දෙකම ඉනට අල්ලගෙන තියෙන්නේ. මම මේ විදිහට ඉනයි උරහිසයි ඕවර්ලොක් කරන් තියෙනවා. ඔයාලට ඕවර්ලොක් යන්න නැත්නම් සික්සැක් මැෂින් එකක් තියෙනවා නම් සික්සැක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟින්ම මැහුමක් ගහන්න නූල් යන්නේ නැති වෙන්න. ඊළඟට අපි ඉනට අල්ලන පටිය හදා ගන්න ඕන දෙපැත්ත මහන්න කලින්. අපි බලමු කොහොමද ඉනට අල්ලන පටිය මහගන්නේ කියලා. මම ඉනට අල්ලන පටිය දිග විදිහට අඟල් 23ක් සහ පළල විදිහට අඟල් 2.5ක් අරන් තියෙනවා. මේක මේ විදිහට දෙකට නමලා අඟල් බාගෙට මහගෙන යනවා. මහලා මෙන්න මේක පැත්තක විවරය අපි මහගෙන නියනක් ආධාරයෙන් මේක අනිත් පැත්තට හරව ගන්නවා. මේ විදිහට ඔයාලා පටි දෙකම මහගන්න. පටි දෙකම හොඳ පිට පැත්තට හරවගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් ගහ ගන්නවා. පටි දෙක මහගත්තට පස්සේ අපි බලමු කොහොමද ගෞමේ අංශ මූට්ටුව කරගන්නේ කියලා. අපි අඟල් 1.5ක මැහුවාසි තමයි තියාගත්තේ. අපි මේ අඟල් 1.5ෙන් තමයි දැන් අංශ මූට්ටුව කරගෙන යන්න ඕන. මේ විදිහට අඟල් 1.5 වල ලකුණු කරගන්න. පපුව සහ ඉන වෙනකන් අපි අඟල් 1.5ට මහගෙන එනවා. මෙතනදී ඉන මූට්ටු කරන තැනට ඔයාලා පටිය තියාගන්න ඕන ඉනට ඇල්ලෙන. මෙන්න මේ විදිහට තියාගන්න. අපි මේ ඉනේ තියෙන සීම් එක උඩු පැත්තට තමයි හරවන්නේ. ඒ කියන්නේ යට සීම් එකයි උඩු සීම් එකයි දෙකම එකම පැත්තට හරවලා තියාගන්න. එතකොට තමයි පිළිවෙලට නීට් එකට මහගන්න පුළුවන්. ඒව ඔයාලා ඕනම ඇඳුමක් මහනකොට සීම් එකම පැත්තකට හරවලා මහන්න පුරුදු වෙන්න. මේ විදිහට පටිය තියලා සීම් එක උඩු අත පැත්තට මේ විදිහට තියලා අපි ඉනත් අඟල් 1.5ට මහලා අංශය මහගෙන යනවා. මම අංශ මූට්ටුව ඩබල් කරගන්නවා. මේ විදිහට ඔයාලා දෙපැත්තම අංශය මහගන්න. ඔයාලට පේන විදිහට මම දෙපැත්තම අංශ මූට්ටු මහගෙන ඕවර්ලොක් කරන් තියෙන්නේ. අපි දැන් මේකේ වාටිය මහගන්න ඕන. මගෙනම් වාටියට බලවාටිය ඇවිල්ලා නිසා මම එකපාරක් නමලා මහගන්නවා. ඔයාලා බලවාටිය නැත්තම් දෙපාරක් නමලා මහගන්න. මේ විදිහට මම අඟල් භාගයක් විතර නමලා වාටිය මහගෙන යනවා. වාටිය මහලා ඉවරුණාට පස්සේ අපි මෙන්න මෙතනට කාදුවක් මහගන්න ඕන බටන් එකක් අල්ලගන්න. ඔයාලට ගෞමි මැටීරියල් එකෙන්ම කාදුව මහගන්නත් පුළුවන්. මංගාව මේ කෝට් නූලක් තිබ්බ මේ වගේ මං ඒක නිසා ඒකෙන් කාදුව දාගන්නවා.
බටන් එකේ ගානට අපි මෙන්න මේ විදිහට තියලා කාදුව මහ ගන්නවා. මේ විදිහට කාදුව මහ ගත්තට පස්සේ අපි මෙතනට බටන් එක අල්ල ගන්න ඕන. දැන් අපි ගවුම මහගෙන ඉවරයි. මේ වගේ වටිනා වීඩියෝ දිනපතා බලන්න ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහස් මට පහලින් comment කරන්න. මේ වීඩියෝ එක වටිනා ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.